ගරු නියෝජ්‍ය සභාපතිතුමනි ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන 2024-26 සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා ගරු සභාපතිතුමනි මට විනාඩි 4ක විතර කාලයක් දෙන්න පසුබිම මුදල් අමාත්‍යවරයා ගරු ජනාධිපති වශයෙන් ගරු ජනාධිපතිතුමා කර ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යමණ්ඩලයේ මෑත කාලීන වැටුප් වැඩි කිරීම සම්බන්ධ වැටුප් වැඩි කිරීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව මෙම වාර්තාවේ සකස් කෙරිණි මෙම බරපතල වැටුප් වැඩි කර ගැනීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප දෙනෙක් වූ මා පාර්ලිමේන්තුව තුළ මෙම ප්‍රශ්නය මතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඉල්ලීම සිදු විය මෙහි අඩංගු රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ ඒකමතික තීරණ ගනු ලැබ ඇත්තේ 2024 මාර්තු 5 වෙනි දින පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී මෙන්ම ලිපි හුවමාරු වීම කිහිපයක් යන අවස්ථා දෙකේම අදාළ කරුණු ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය සහ නීතිපතිවරයා අදාළ කරුණු රාශියක් සම්බන්ධයෙන් ගත ස්ථාවරය මනා ලෙස සලකා බැලීමෙන් පසුවය මහ බැංකුවේ ස්වාධීනත්වය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී 2023 අංක 16 නව ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට ලබා දී ඇති පරමාධිපත්‍යයේ ඇති වැදගත්කම හඳුනා ගැනේ මුදල් අමාත්‍යවරයා සමග සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කරන නිල වශයෙන් ගැසට් කරන ලද ඉලක්ක තුල උද්දමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේදී මෙහිම් ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නොමැත ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනය සහ මූල්‍ය සාධිපත්‍ය පවත්වගෙන යාම පිළිබඳව රජයේ මුදල් කාර්ක සභාව එකඟ වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩල සේවකයන්ගේ පාරිශ්‍රමික සම්බන්ධ තීරණ මෙයට ඇතුළත් වේ රජයේ මුදල් ප්‍රතිපත්තිමය වශයෙන් රටේ මුදල් පුද්ගලයන්ට සහ පුද්ගලික ආයතන වලට හිමි නොවන බවත් රාජ ආයතන වලට නෛතිකව ලබා දී ඇති විශේෂිත බැහැර කිරීම හැර මහජන මුදල් හෝ රාජ්‍ය මූල්‍ය බව රජයේ මුදල් කාර්ක සභාවේ අදහස වේ. එබැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියේ නිශ්චිතව දක්වා ඇති රජයේ මුදල් යන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 149 වන වගන්ති අඳුව සඳහන් ඒකාබද්ධ අරමුදලේ තිබෙන අරමුදල් වලට වඩා පුළුල් අර්ථයක් සහිත වේ. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉපැයීම් මූල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂිත වන මුදල් සහ විවිධ හඳුනාගත් සංචිත වලට අමතරව රජයේ මුදල් විෂය පතයට අයත් වන බව රජයේ මූල්‍ය කාරක සභාවේ අදහස වන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉපැයීම් තීරණය වන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 96-1 වගන්තිය මගින් මෙය තවදුරටත් ශක්තිමත් වන බව 96-1 සහ ආ විධිවිධාන වලට අනුකූල වීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉපැයීම් ඒකාබද්ධ අරමුදලට බැර කර යුතු බව රජයේ මුදල් කාර්ක සභාවේ මතයයි. පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම්. ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 5වැනි සහ 80වැනි වගන්ති වලින් දක්වා ඇති පරිදි මහ බැංකුව පාර්ලිමේන්තුවට වග කිය යුතු බව අවධාරණය කර ඇත. මෙය අඛණ්ඩව පවතින අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් නැවත අවධාරණය කෙරේ. ඒ වාක්‍ය කියවන දෙන්න. වගකීම සඳහා මහ බැංකුව පාරදෘශ්‍ය ලෙස ක්‍රියා කිරීම සහ ඔවුන්ගේ ක්‍රියාවන් සහ අක්‍රියතාවන් සම්බන්ධයෙන් වගවීම අවශ්‍ය වේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විධායකට සහ පාර්ලිමේන්තුවට පමණක් නොව රටේ ජනතාවටද වගකිය යුතුය. දෙවැනි පිටුව වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාර්ලිමේන්තුවට ඇති වගවීම පිළිබඳව රජයේ මුදල් කාර්ක සභාවේ අදහස. එබැවින් මෑතක සිදුකර කාර්යමණ්ඩල වැටුප් වැඩි කිරීම වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාර්ක සභාවේ මතය වන්නේ
එසේ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වයං හිමිකමක් ඇති වුවද එලෙස වැඩි කර ගැනීමේ සාධාරණත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වග කියව යුතු බවයි. ඒකේ එක පාද සටහන ශ්‍රී ලංකාව තම ආර්ථික බිඳවැටීමේ ප්‍රතිවිපාක සමග පොරබන්දනින් සිටින අවස්ථාවක රට පුරා සිටින පුරවැසියන් සැලකිය යුතු දුෂ්කරතාවලට ලක්ව සිටි බදු වැඩි කිරීම සහ ජීවන වියදම් ඉහළ යාම ඇතුළු රජයේ යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන විශේෂයෙන්ම මෑත කාලීන මහ බැංකු වැටිප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන කෝපය වඩවාලීමට සමත් ඇති. ඒක තමයි පාද සටහන. මුහුණදී සිටින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්නය මතුව තිබෙන තත්ත්වය තුළ සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් තලයන් සියලුම කාර්ය මණ්ඩලය සඳහා වැඩි කිරීම අසාධාරණ බව රජයේ මුදල් කාර්ක සභාව දැඩිව දරන මතයයි. පාද සටහන දෙක. දෙවැනි පාද සටහන වේතනවල වැටුප් සංරචකයේ විවිධ ශ්‍රේණිවල වැඩිවීම තීරණය කිරීම සඳහා විනිවිද පෙනෙන සූත්‍රයක් නොමැති අතර within brackets ප්‍රවාහන සහ අනිකුත් දීමනා ප්‍රසාද දීමනා සේවා ණය වෛද්‍ය ප්‍රතිලාභ වැනි තවත් බොහෝ ප්‍රතිලාභ ඇතුළත් වේ close bracket එය සැලකිය යුතු මුදල උද්ධමනයට හේතු විය හැකි අතර සේවකයන් ගෙවිය යුතු ගෙවන බද්ද පෙයි අභ්‍යන්තරණීය කර ඇත. වඩාත් නිශ්චිතව පෙනී යන්නේ තෝරාගත් වෘත්තීන් වලට අදාළ කාර්ය මණ්ඩලය සඳහා වැටුප් සැලකිය යුතු ලෙස වැඩි කිරීම සුදුසු විය හැකි වුවද සියලුම කාර්ය මණ්ඩලය සඳහා වැටුප් වර්ධක ලබා දීම සාධාරණීය කර නොහැක. තුන්වැනි අවසාන පාද සටහන වත්මන් වැටුප් සංශෝධනයේ අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තුන්වැනි ශ්‍රේණියේ රුපියල් 223,763.83ක දල මාසික වැටුපක් ලැබේ. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පිළිතුරෙහි පහත කරුණු පෙන්වා දී ඇත. කෝට් සුළු සේවක ශ්‍රේණි සඳහා සාපේක්ෂව ඉහළ වැටුප් ආවේණික උරුම වූවකි. 2008 සහ 2010 වසරවලදී විශාල සුළු සේවක කණ්ඩායම් දෙකක් බඳවා ගැනීම ඇති අතර අවසන් වරට බඳවා ගැනීම සිදු කර තිබුණේ 2013 වර්ෂයේදී close bracket. නිර්දේශය රජයේ මුදල් කාර්ක සභාව ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති වූ සියලු ලිපු ගනුදෙනු මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව සාධාරණ විසඳුමක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ 24-26 වැටිප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-3/16 දින ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවල තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සඳහා සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත් කරන ලෙස රජයේ මුදල් කාර්ක සභාව නිර්දේශ කරයි. ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් කාර්ක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් ලැබී ඇති කරුණු මත අන්‍යෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල් දමන ලෙසත් රජයේ මුදල් කාර්ක සභාව නිර්දේශ කරයි. එම කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට පරිබාහිරව සහ රාජ්‍ය අංශය තුළ සහ ඉන් පිටත අය නම් කරනු ලැබිය හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීණත්වය ප්‍රමුඛ කර සියලු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් සිදු කරනු ඇති බවට රජයේ මුදල් පිළිප කාර්ක සභාව බලාපොරොත්තු වේ. වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යුතු බවට දැඩි ලෙස නිර්දේශ කෙරේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, අනාගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩල පාරිශ්‍රමික විනිවිද යන සුළු ක්‍රමවේදයකට අනුව සිදු කිරීම මෙම කමිටුව විසින් කළ යුතු බවද රජයේ මුදල් කාර්ක සභාව නිර්දේශ කරයි. ඒක අපි සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මේ නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කරන්න කියලා අපි සියලු පාර්ශ්වවලින් ගරු අගමැතිතුමා, ගරු මුදල් ඇමතිතුමා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. හොඳයි.
Traveler Channel.